සුබ උදෑසනක් මගේ යාළුවන්ට ඔයාලා දැන් හිතන්නේ වෙලාව මහ පාන්දර කියලාද නැහැ දැන් 9:00 මාරයි වෙලාව මං හිතන්නේ 9:00 මාරත් නෙවෙයි 10:00ටත් කිට්ටු ඇති ඇත්තටම ඊයේ රෑ මට චුට්ටක් නිින්ද ගියේ නැහැ මං එක එක ෆිල්ම්ස් බල බල පොත් කියව කියව හිටියා කොහොම හරි නිින්ද යනකොට එකටත් කිට්ටුයි ඉතින් අද නන්දුත් ගෙදර නැහනේ ඒ නිසා හොඳට නිදාගත්තා ඇත්තට මේ වෙනකන් අර මැරිලා වගේ නිදාගත්තා කියන්නේ අන්න ඒ විදිහට තමයි නිදාගත්තේ ඉතින් වෙලාව දැන් 9:00 මාරයි ගොඩාක් පරක්කුණා නැගිටින්න ඒ වුණාට කමක් නැහැ මෙහෙම දවසුත් තියෙන්න ඕනේ ඉතින් හැමදාම ඉතින් උදේම නැගිටින්න ඕනේ කියලා නියමයක් නැහැනේ ඔන්න ඉතින් අද දවසේ මට පටන් ගන්න වෙන්නේ උදේ 9:00 මාරේ ඉඳන් ඉතින් වෙනදා වගේම නැගිට ගමන් ඇඳ අස් කරලා මගේ කාමරේ ජනේල් ඔක්කොම ඇරලා කාමරේ තතු ගාලා කාමරේ පිළිවෙල කරලා තමයි ඕන වැඩක් මම පටන් ගන්නෙ මොකද එහෙම නැති වුණොත් හරියම ඔළුවට ඒක හිස රඳයක් අනිත් ඒ තමයි අපේ ගෙදර චුට්ටක් අර එහෙම අපිලිවෙල වෙනවා ගොඩාක් අඩුයි මොකද ඉතින් මමයි නන්දුයි විතරයි ඉන්නේ ගෙදරම ඉතින් අපිලිවෙල වෙනවා නම් වෙන්නේ මගේ කාමරේ තමයි ඉතින් කාමරෙත් පිළිවෙල කරගත්තාම මගේ ඔළුවට හරිය නිදහස් මොකද ගේ හොඳ පිළිවෙලට පිරිසිදුවට තියෙන නිසා ඉතින් ඒ නිසා උදේ නැගිට ගමන්ම හැමදාම මම කරන්නේ කාමරෙන් එළියට යන්න කලින් හොඳට මගේ කාමරේ අස්පස් කරගන්න එක ඊට පස්සේ ඉතින් මගේ කාමරේ ඇතුලේ තියෙන මෙන්න මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් බබාලා ටිකට වතුර දාන්න ඕනේ මොකද මේගොල්ලෝ දැන් AC එකේ ඉඳලා පොඩ්ඩක් වේලිලා වගේනේ හැමදාම උදේට ඉතින් හැබැයි ජනෙල් ටික ඔක්කොම ඇරියාම කාමරේ ඇතුළට හොඳ ඉරාවුවක් එන නිසා සාමාන්‍යයෙන් මේ කාමරේ ඇතුලේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් නම් මම එළියෙන් තියන්නේ නැහැ මොකද ඒවට හොඳටම ඉරාවුව එන නිසා මොකද කාමරේ ජනෙල් ටිකක් ලොකුයි ජනෙල් තුනම ඇරියා කියන්නේ ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට්ස් එළියේ හිටියා වගේ තමයි කාමරේ හොඳට අස්පස් කරලා එයා ෆ්‍රෙෂ්න ටිකකුත් ඉහලා ඔන්න ඉතින් මගේ අනිත් වැඩ කටයුතු වලට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හැමදාම මම උදේට කරන්නේ එළියට ඇවිල්ලා මල් බලන එකනේ. ඉතින් අද ඉරාවුවත් හොඳටම පායලා මොකද ගොඩක් දවල් වුණානේ. ඉතින් මං ගියා මගේ යාළුවෝ දෙන්න චුට්ටක් බලන්න. Good morning. මේ හොර ගෙඩියෝ දෙන්නත් දැන් තමයි නැගිටලා තියෙන්නේ. ඒගොල්ලොත් අද හොඳටම නිදාගෙන කොහොමත් මේගොල්ලන්ගේ කෑම මම 10ත් 10ක් මාරත් අතර තමයි දෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ලොකුවට. හැබැයි මේ අපේ මින්ඩියක් ඊට නම් චුට්ටක් විතර පැය භාගයක් විනාඩි 40ක් විතර කෑම පරක්කු වෙනවා. ඉතින් එයාව මම නැගිට ගමන්ම එහා වත්තට යවනවා. මොකද එයා චුට්ටක් නිදහසේ ඇවිදලා කරලා ඉන්න. මෙයා තාම පොඩි. මෙයාව මං හිතන්නේ ඕගොල්ලෝ දකින්නේ පළවෙනි වතාවට. හරිම චන්ඩියා. මෙයාව මට නිකන් හම්බුනේ අපේ මල්ලි මෙයාව හදන්න අරගෙන එයාට හදන්න බැහැයි කියලා මට දුන්නේ. ඉතින් මම මෙයාට පණ වගේ ආදරේ. මෙයා චූටි නිසා මෙයාට කෑම්බෙල් පහක් ඕනේ. ඉතින් ඒ නිසා මෙයාට මම මේ දැන් පානුයි කිරි දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් පානුයි කිරි මෙයාට දෙන්නේ නැහැ. බත් තමයි දෙන්නේ. ඒත් ඉතින් අද අක්කි නැගිටින්න පරක්කුණානේ. ඉතින් කෑම උයනකන් ඉන්න බෑ මෙයාට බඩගිනි කියලා මට හිතෙන්නේ. ඒ නිසා මං මෙයාට කෑම වලට පාන් පෙති තුනක් එක කිරි දාලා දෙනවා. අපරාදි කියන්න බෑ. ඉතින් ලැබ්‍රඩෝ බල්ලෝ ගැන ඕගොල්ලෝ දන්නවනේ. ඒගොල්ලෝ ඕන දෙයක් කනවා. මේ ඒ නිසා ඉතින් මෙයාගේ පළවෙනි කෑම එකට මම පාන් තමයි දෙන්න හිතුවේ. පාන් දෙන්න එපා කියලා තියෙන නිතරම. ඉතින් මේ කාලෙකට වතාවක් තමයි එයාට පාන් දෙන්නේ. නැත්තම් බත්ම තමයි දෙන්නේ. අද ඉතින් පරක්කු වෙන නිසා මං පාන් ටිකක් දෙන්න හිතුවා. කන්න කෝලම හිමීට කන්න
දැන් මගේ අලුව හිතන්න එපා ෂේනු එච්චරටම හයියෙන් හයියෙන් කෑවේ බඩගින්නේ කියලා නෑ එයාට විනාඩිය විනාඩියට කෑම දුන්නත් එහෙම තමයි කන්නේ හරීම හයියෙන් කනවා ඉතින් ෂේනුට කන්න දීලා මං ඒකම ඒ දෙන්නගේ කෑම එක රයිස් කුකර්කට දාන්න හිතුවා මොකද අපිට වගේ නෙමෙයි සත්තු හරිම අහිංසකයි ඒගොල්ලන්ට බඩගින්න ඉන්න බෑ අනිත් එක ඒගොල්ලන්ට බඩගිනි වුණාට කියන්න බෑ ඉතින් අද මම නැගිට්ටේ පරක්කු වෙලානේ ඒ නිසා මේ ඒගොල්ලන්ට පැය භාගයක් විනාඩි 45ක් විතර කෑම පරක්කු වෙනවා ඒ නිසා මම ටක් ගහලා හැම වැඩකටම කලින් මගේ උදේ තේ එක බොන්නත් කලින් මම ඒගොල්ලොන්ගේ කෑම එක තමයි හදන්න ගත්තේ මොකද අපි සත්තු හදනවා නම් ඒගොල්ලෝ ගැන ගොඩක් අනුකම්පා සහගතව හිතන්න ඕනේ ඇත්තටම දරුවන්ට වගේ බලන්න පුළුවන් නම් විතරයි සත්තු හදන්න ඕනේ නැත්තම් ඇත්තටම සත්තු හදන්න අරකයි ගෙවල් වල ඉතින් මම ඒගොල්ලොන්ගේ කෑම එක හදලම මගේ තේ එක බොන්න හිතුවා ඉතින් එයාලට හාල් වලට පරිප්පුයි සෝයා මීට් කනවා ඒගොල්ලෝ හරි ආසාවෙන් ඉතින් සෝයා මීට් ටිකකුයි මාළුයි චිකන් පොඩක් ලිවර් වගේ හරියෙන් ටිකකුයි නන්දු යනකොට මේ විදිහට එළවලු කපලා කපලා දාලා ගියා ඉතින් මොකද එයාලට එළවලු දෙන්න ඕනේ හොඳට ඉතින් එළවලු ටිකකුයි දාලා ලුණු පොඩ්ඩකුයි තුන පහකුඩු පොඩ්ඩකුයි දාලා තමයි ඒගොල්ලන්ගේ කෑම එක මම රයිස් කුකර්යකට දාන්නේ ඉතින් මේ විදිහට හදාගත්තාම එයාලා සාමාන්‍යයෙන් ලොකු එක්කෙනා නම් වේල් දෙකක් තුනක් විතර කනවා පොඩි එක්කෙනා වේල් බත් වේල් තුනක් විතර කනවා අනිත් වේල් වලට යෝගට් එකක් අර මන් දුන්නා වගේ කිරි ටිකක් එහෙම තමයි කන්නේ ඉතින් ෂේනුගේ මිණ්ඩිගේ කෑම එක රයිස් කුකර්යකට දාලා දැන් මං කුරුල්ලන්ට බත් ටික දාන්න ආවා මේ බත් ඊයේ රෑ උයපු බත් මම තියලා තිබ්බා මොකද ඇත්තටම මට නිින්ද යන ප්‍රශ්න නිසා උදේට අර කවුරුත් ගෙදර නැති වුණාම මේගොල්ලන්ට කන්න නැහැ නේ ඉතින් දැන් වෙලාව 10යි කාලට විතර ඇති ඒගොල්ලෝ උදේ ඇවිල්ලා බලන්න ඇති මොකද අද කෑමක් නැති කියලා ඉතින් අපේ ගේ ඇතුළෙත් ලේනෙක් ඉන්නවා මේ ලේනා මේ සජිත් එනකොට ත්‍රිංකෝ වලින් අරන් ආපු මේ ලේනෙක් එනකොට කියන්නේ එයාගේ අම්මා නැති වෙලා මේ මෙයා අපේ ගෙදර එක්කගෙන ආවා ඉතින් එයා ගේ ඇතුළෙ තමයි ඉන්නේ ඉතින් තනින් තන මං එයාට කෑම තියනවා ඉතින් එළියටත් ගිහින් කෑම කාලා එයා හැමතිස්සෙම අපේ ගේ ඇතුළෙ තමයි ඉන්නේ ඉතින් සත්තුන්ගේ වැඩ ටික බලලා දැන් මං ආවා වොෂ් එකක් දාගන්න මොකද අද උදේ නැගිටින්න පරක්කුන නිසා ගිලම් පූජා කරගන්නත් බැරි වුණා මම මූණට යූස් කරන්නේ මෙන්න මේ සෙටෆිල් එකේ ඔයිලි ක්ලෙන්සර් එක මේක මාරම හොඳයි ඔයගොල්ලන්ගේ මූණේ ඔයිල් නම් කුරුලෑ තියෙනවා නම් අනිවාර්යෙන් ඒක පාවිච්චි කරන්න වොෂ් එකක් එහෙම දාගෙන මම මගේ බුදු පියාණන් වහන්සේට සිසිල් පෑන් එකක් පූජා කරා මොකද අද ගිලම්පසවත් උදේ මල්වත් මුකුත්ම පූජා කරන්න හම්බුන්නේ නැහැ මොකද මම මට නිින්ද ගිය නිසා ඇත්තටම ඒ වුණාට මම දුක් වෙන්නේ නැහැ මේ වගේ දවස් වලට ඉතින් මම මේ වගේ සිසිල් පෑන් එකක් පූජා කරගන්නවා මොකද අද දවල් දානෙත් මට හදාගන්න බැරි වෙයි වෙලාවට ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ දුක් වෙන්න කාරණාවක් නැහැ හවසට අපිට පුළුවන් ගිලම්පස පූජාව තියාගන්න ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දැන් මං ආවා මගේ උදේ තේ එක බොන්න මට මාරම තිබහයි උදේට තේ එක නැතුව හරිම අමාරුයි නන්දු හිටියානම් මට කාමරේටම ගෙනත් දෙනවා ඉතින් නන්දු නැති අඩුව සෑහෙන්න දැනෙනවා මොකද දැන් තමයි මං උදේට තේ එක හදාගන්න හදන්නේ අනිත්ේ තමයි ඔයාලා මගේ අලෝ ගොඩක් අහලා තිබ්බ මේ කෙටල් එක ගැන මේ කෙටල් එක මාර පරණයි මෙහෙම තිබුණට මේක 1000 ගානකට තමයි මං ගත්තේ සෑහෙන කාලයකට උඩදී මට ගත්ත තැනත් හරියට මතක නැහැ හැබැයි දැන් මේ වගේ කෙටල්ස් මං දැක්ක ෆැෂන් බග් එකේ අර එහෙම හි තිබුණට ඒව ලිපේ තියන්න බැහැයි කියනවා හැබැයි මේක නම් ලිපේ තියාගන්න පුළුවන් සෑහෙන කල් ගත්තේ ගොඩාක් කාලයකට කලින් ඉතින් හරිම ලස්සනයි ඒ කෙටල් එක මමත් පාවිච්චි කරන්න නැතුව තිබ්බලා මේ ළඟදි තමයි පාවිච්චි කරන්න ගත්තේ ඉතින් අද මම බොන්නේ කොරියන් කෝෆි එකක් මේකට මං හරි ආසයි ඔයගොල්ලෝ දන්නවනේ කලින් ඉඳන්ම මම මේ කෝෆි බොන්න ආසයි කියලා ඉතින් මේකේ අන්තිම ටික යන්නේ ඒ නිසා මේ දවස්වල ආස්ම හිතුණොත් විතරයි බොන්නේ මේක මේකෙන් මම පැකට්ස් දෙකක් දානවා මොකක් ටිකක් ලොකු කෝප් එකට හදාගන්න නිසා සීනි නම් චුට්ටක් මම ඇඩ් කරගන්නවා මොකද ඒකේන සීනි ප්‍රමාණය මදි පොඩ්ඩක් විතර දාගෙන ටිකක් ලොකුවට කෝප් එක හදාගන්නවා මොකද උදේටත් තාම කන්න කිසිම අයිඩියා එකක් නැති නිසා
ඉතින් නිදහසේ එළියට ඇවිල්ලා මං චුට්ටක් එළියෙන් වාඩි වෙලා පොඩ්ඩක් ඉතින් වටපිටාවත් බල බල කෝපි එක බොන එක තමයි කරන්නේ. ගේ ඇතුළේ ඉඳන් කෝපි එක බොනවට වඩා නිදහස් මං හරි ආසයි දැන් නම් වහිනවා නම් ඇත්තටම මාර රස්නේ කුරුණෑගල. හැබැයි ඉතින් අර අපේ වත්ත කුට ගස් තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නැති වුණාට දැන් නම් වහින්න ඕන කාලේ. හැබැයි මේ ළඟදි පුංචි පොදයක් ගියා. මං හිතනවා අද වහී කියලා මට එහෙම තමයි හිතෙන්නේ. ඉතින් කොහොම හරි කෝපි එකක් අරගෙන එහෙට මෙහෙට ගිහින් මල් බල බල කොහොම හරි කෝපි එකක් බිව්වා. මොකද ඒ මගේ පුරුද්ද. මං හරි ආසයි එහෙම වත්තේ ඇවිද ඇවිද ඉන්න. ඉතින් මගේ වැඩේ ඉවරුණාට පස්සේ මින්ඩිලාගේ බට්ටික හොඳට නිවෙන්න දාලා මේ දැන් නම් චුට්ටක් නිවිලා තියෙන්නේ. දැන් මේ දෙන්නට කන්න දෙන්න ඕනේ. මොකද පව් ඒගොල්ලෝ බඩගින්නේ ඇත්තේ. ඉතින් මං දැන් බට්ටික ඒගොල්ලෝ පුරුද්දක් හැටියට ඒගොල්ලෝ කෑම කන්නේ ඒගොල්ලන්ගේ කූඩුවේ. ඇත්තටම ඒගොල්ලෝ කූඩුවේ ඉන්න මාර ආසයි දෙන්නම. මන් දන්නේ හේතුව මොකද්ද කියලා. ඇත්තටම යාලට කූඩුවක් කියන්නේ ඒක කූඩුවක් කියන්නත් බෑ. ඒගොල්ලන්ට සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඇතුළත් තියෙනවා, එළියක් තියෙනවා. එහෙම තමයි හදලා තියෙන්නේ. එළියේ හිටියයි කූඩුවේ ඇතුළේ හිටියයි කියලා වෙනසක් නැහැ. ඒගොල්ලන්ට ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් අර මේ කාලේ රස්නේ හින්දාද දන්නේ එයාලා ආස කූඩුවේ ඉන්න. ඉතින් බලන්න මං ඒගොල්ලන්ගේ කෑම කූඩුවට දාලා මින්ඩිට කතා කරා විතරයි මං එන්නත් කලින් ඒගොල්ලෝ දුවලා ගිහිල්ලා කෑම කනවා. දැන් මේගොල්ලන්ට එළිය දුන්නොත් මේගොල්ලෝ එහෙම කන්න ආස නැහැ. විශේෂයෙන්ම මින්ඩි කන්න ආසම නැහැ. එයා ආස කාමරය ඇතුළට වෙලා කන්න. ඉතින් ඒගොල්ලන්ට කන්න බොන්න දීලා ෂේනුටත් කන්න බොන්න දීලා ඒගොල්ලන්ගේ වැඩ ටික ඉවර කරා. දැන් ඒගොල්ලෝ හොඳට නිදා ගන්නවා. මං දන්නවනේ ඒගොල්ලන්ගේ විදිය. ඉතින් යාලා හොඳට නිදා ගන්නවා. ඉතින් දැන් නම් මටත් සෑහෙන බඩගිනි. ඉක්මනට මම බැලුවේ දවල්ට උයන්න. හැබැයි දවල්ට උයන්න කලින් මං ආපහු පොඩි වොෂ් එකක් දාගත්තා. මාර රස්නේ කෝපි එක බිව්වට පස්සේ තවත් රස්නේ වැඩි වුණා. අනිත් එක සත්තුන්ගේ වැඩ කරාට පස්සේ කොහොමත් වොෂ් එකක් දාලා ඇඳුමක් මාරු කරගන්න ඕනේ. මොකද නැත්නම් ඒගොල්ලෝ අපේ ඇඟේ පණිනවා එහෙමනේ. ඉතින් අද මං හිතුවා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න. මොකද ලොකුවට එළවලු හදා දෙන්නවට වඩා ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා එළවලු ටිකක් මොනහරි නිකන් චොප්ස් එකක් වගේ හදලා චිකන් ටිකක් හදාගන්න හිතුවා. මොකද අද උදේට කාලා නැති නිසා ඇත්තටම බඩගිනි. මං අද ෆ්‍රයිඩ් රයිස් ටික හදන්න ගත්තේ ජෙස්මින් හාල් එක. සචිත්ගේ තාත්තිය එවපු හාල් වගේක් තිබුණා. ඉතින් ඒක තමයි ෆ්‍රයිඩ් රයිස් හදන්න ගත්තේ. මේ හාල් එක හරිම සුවඳයි. ඒ හින්දා වෙන්නේ නැති නේද ජස්මින් කියනවත් ඇත්තේ. ඉතින් ඒ හාල් එකෙන් බොහොම පොඩ්ඩක් අරගෙන හැබැයි ඒක හොඳට සෝතලා චුට්ටක් වෙලා පෙඟෙන්න තියන්න ඕනේ. පෙඟෙන්න තියලා අර අපි බාස්මති හාල් තම්බ ගන්න පෙරලා අන්න ඒ විදියට තමයි මේ හාල් එකත් උයා ගන්න ඕනේ. එතකොට තමයි අර පොඩ්ඩක් ඇට ඇට වගේ තියෙන්නේ. ඉතින් හාල් ටිකේ වැඩේ කරලා පෙඟෙන්න තියලා දැන් ලෑස්ති වෙන්නේ අවශ්‍ය කරන එළවලු ටික පිරිසිදු කරගන්න. ඉතින් මේ ලූණු එහෙමනම් කලින් සෝදලා කරලා තිබුණේ. නමුත් මම ඒක ආයෙත් චුටි චුටි ඉතින් හොදලා ගත්තා. ඉතින් කැරටොයි, බෝංචි, ගෝවයි, මාළු මිරිසුයි, ලීක්ස්ුයි තියෙනවා. ඉතින් මේ ටික දාලා තමයි හදන වෑංජන දෙක තුන හදාගන්නේ මම. මං ඉතින් මේ කෑම ටික හදාගන්නේ මට විතරක් එක වේලකට. ඉතින් චුට්ටයි ඉතින් හැමදේම ඕන වෙන්නේ. එළවලු ටික ඔක්කොම සුද්ධ කරලා හෝදලා දැන් මං ලෑස්ති වෙන්නේ බත් එක තම්බ ගන්න. ඉතින් මේ වගේ භාජනයකට වතුර ටිකක් වැඩිපුර අරගෙන ඒකට ලුණුයි රම්පෙයි දෙහි පෙති දෙකකුයි දාගන්නවා. සාමාන්‍යයෙන් දෙහි පෙති දෙකක් දාගත්තාම බත් එක ටිකක්
අමුතු රසක් එනවා ඒක ගොඩක් රහයි විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදන වෙලාවකට එහෙම කරාම බත් එකට හොඳ රසක් එකතු වෙනවා ඉතින් අපි මේ හාල් එක අර තම්බලා පෙරලා ගන්නනේ උයා ගන්න ඒ නිසා වතුර ටිකක් වැඩිපුර තියලා මේ විදිහට රත් කර ගන්න ඕනේ දැන් මේ ලෑස්ති වෙන්නේ අවශ්‍ය කරන කලමනා ඔක්කොම ටික එකපාරට කපලා ඉවර කරගන්න මොකද එතකොට ඉක්මනටම ලිප් තුනෙන්ම වැඩ අරගෙන කෑම වේලා හදලා ඉවර කරන්න පුළුවන් මොකද මං කියවන මං අද බඩගින් ඉන්නේ කියලා ඉතින් මුලින්ම මම එළවලු ටික තමයි කපා ගන්නෙ ඉතින් අද මම හදන්න හිතන් ඉන්නේ එළවලු බත් එකක් නිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කිව්වොත් හරි ඒකකුයි චොප්ස් එකකුයි चिकन डेवल टीक कोई तमए हदागा इतनी मुक्त मट अद अतट मसावा अरे मे कड़वा तीन फ्राइड राइस सेट मेनू एक तीन एटने चिकन डेवल चॉपसी चिली पेस्ट फ्राइड राइस अन्े वगे हदागा थिंग तनी मम एवनाटी तीन मट आसना මංගලයාලට කිව්වනේ අද චොප්සි එක්කත් හදනවායි කියලා සාමාන්‍යයෙන් වෙජිටබල් චොප්සි හදනකොට අපි එළවලු ටික තඹගෙනනේ හදන්නේ ඒත් අද මට එච්චර දේවල් කර කර ඉන්න බැරි නිසා මම අද ලේසි විදිහකට හදන්නේ ඒ නිසා කැරට් ටිකක් ලොකුවට කපා ගත්තේ නෑ බොහොම සාමාන්‍ය ගානට තමයි කපා ගත්තේ ඉතින් එළවලු ටික ඔක්කොම පිලිවලට කපලා ඉවර කරලා දැන් බත් එක උයන්න ගත්ත වතුර එකත් හොඳට රත් වෙගෙන එන්නේ. ඉතින් මේ විදියට හාල් ටික පෙරලා දැන් උණු වතුරයකට දාලා බත් ටික තඹ ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 8ක් 10ක් යනකොට මේ හාල් එක හොඳට තැම්බෙනවා. ඉතින් හාල් ටික හොඳට තැම්බෙනකන් දැන් ඊළඟට මම ලූණු අව මිරිස් කරපිංචි රම්පෙ තක්කලි සුදු ලූණු ඉඟුරු අන්න ඒ වගේ අවශ්‍ය කරන කල්මනා ටික තමයි දැන් කපා ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේක වේලකට කියලා හිතුවට මට හිතෙන්නේ මේක මට අද රැටත් කන්න පුළුවන් වෙයි. නන්දුත් දෙන කතාවක් නම් කිව්වාද කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් හරියටම අර බත් පිඟානකටම හදන්න බෑ ඉතින් චුට්ටක් වැඩි වෙනවා එහෙම වුණොත් රැට කනවයි කියලා හිතාගෙන තමයි මං හදන්නේ මම මේ වීඩියෝ එක හරියටම අප්ලෝඩ් කරන්නේ අප්‍රේල් පළවෙනිදා ඉතින් දැන් ඔන්න අවුරුදු මාසෙ පටන් ගත්තා මමත් මේ දවස්වල කල්පනා කරනවා කොහොමද ප්ලෑන් කරන්න කියලා සචිත් निवाड़ तीद नेवा मट तेरे अब सचित ना अद हिटम निवाड़ एम आव थिंग अप्रेल अलुत्ट इंदीदिया दाने थिंग कुहमुना तलुत्त हम विदेट सम्रा तम हितागनी दमे नैकत् प्रश्न सा ममत कल्पना करे අපි නැක්කත් මොන නැකතරද සමරන්නේ කියන එක මං හිතුවා ඒකට පෝස්ට් එකක් දාලා අපි ඔක්කොම කතා වෙලා මේ එකක් තෝරගමු කියලා නැත්තම් මට හිතා ගන්න බෑ රෑයක සමරන්නද උදේක සමරන්නද මොකද්ද කියලා මම පෝස්ට් එකක් දාන්නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඕගොල්ලෝ සමරන්නේ මොන නැකතද කියලා එතකොට මටත් පුළුවන් ඒක සමරන්න ඉතින් ඔන්න මේ වැඩි ටික ඉවර කරගෙන දැන් කපන කොටන වැඩ ටික ඉවර කරගෙන දැන් ඔන්න ලෑස්ති වෙන්නේ ටට්ටක් ගාලා උයා ගන්න. ඉතින් මම එක ලිපක චිකන් ටික දාගත්තා තැම්බෙන්න වතුර චූට්ටකුත් එක්ක. ඊළඟ එකේ මේ වගේ පෑන් එකක් තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ඉඟුරු සුදු ලූණු එතකොට ලූණු කරපිංචි රම්පි ටිකක් ටෙම්පරාදු වෙන්න දාලා අර අපි චොප්ස් එකට හදාගත්ත එළවලු ටිකත් මේකටම දාන්න ඕනේ. හැබැයි දානකොට දැන් කැරට් වගේ ටිකක් වෙලා යන්නේවා තියෙනවානේ. ඒව ඉස්සලාම දානවා. ඊට පස්සේ බෝංචි දානවා. ඊට පස්සේ ගෝවා ටික දානවා.
ඉතින් අද මම මේ වගේ පොඩි වැඩනේ හදාගන්නේ නැත්තම් ඕගලන්ට මේකට පුළුවන් අල පාවිච්චි කරන්න ඒ වගේම බ්‍රොකලි එතකොට ගෝවා මල් මේ වගේ ඕනම එළවලුවක් දාගන්න පුළුවන් ඉතින් මම අද මේ සිම්පල් විදිහටනේ හදන්නේ මට මතක හැටියට මම එකපාරක් චොප්සියකුත් හැදුවා දැන් ගොඩ කාලෙකට කලින් මේ වීඩියෝ එකක ඉතින් අර ඉක්මනට ටක් ගාලා උයා ගන්න ඕන නිසායි මේ වගේ පොඩි එළවලු ටිකක් දාලා මේක හදාගත්තේ इतन दें चिकन का तेबेन अतर तुर कैरेट तेलेम तेबेन अतर तुर मम फ्रईड रईस हदागन हदाने इतन पैन का क्लीपे तीयला मैं अद गीवल तम फ्रईड रईस हदागन इतपोटे टीका क्रसाई इतन कैरेट तेलेन तेबन आट पास मंग इलाट बोन चिटिक दागा इट पास बोन चिटिक दाल गोवा टीक दाल वतर चुट्टा वितर दाल इलवल टीक यांतम तंबगा नोने ඉතින් ඒ අතරතුර දැන් ගී තෙල් ටික රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් දැම්ම බැදෙන්න ඉතින් අත ටක් ගාලා වලන් තුනටම යව යව ඉතින් වැඩ කර ගන්නවා මොකද ඉක්මනටම කෑම ටික හදලා ඉවර කර ගන්න ඕන නිසා මොකද ඇත්තටම බඩගිනි දැන් මේ වෙනකොට මං හිතන්නේ දෙකට කිට්ටු වෙලා ඇති ඊටත් වඩා ඇති මට වෙලාව හරියට මතක නැහැ इतिम फ्राइड राइस दैन लून हिनीट कपल मम दागत्ता इट पास इतिंग विशेष मुकुत्ने बित्तरे आगदाला करपिंच रंपिटिक आगदाला लून गंभीरिस्कुरुटिक आगदाला अर कपागत्त कैरेट दाला बतुत दाला हुंदट बेदुनट पास लीस्टिक आगदाला कवलंकरला गन्न तीयन इतिंग अतिशयम सिंपल फ्राइड राइस मे लोकु देयक नै इतिं मेवा हदन्न इतिं ओगुल्लो हेमोम दन्नवने बट्टी ना मुलिम उयागत्ते एत्तटम होंदट वत्र बेरेन तीयन्न ओने इतिम मेवेनकोट्टना वत्र टिक ओक्कोम होंदट बेरेला तिबुना हेबै इतिम फ्राइड राइस हदनवना बट उदे उयला दवल वेनकोट्ट हदनवना गोडाक होंदाई मोक्कद एतकोट्ट अर बत्तट होंदट बेदिला पुपुरनवा अर दैम्म उयपु गमम्म हदनवट वडा एहेम उदे उयला दवल हरी फ्रिज एके तीयला हरी गन्न बत् होंदाई අනිත් එක මට හිතෙන්නේ ෆ්‍රයිඩ් රයිස් හදන්න නම් මේ හැම හාලකටම වඩා හොඳ කීරි සම්බ කියලා. මොකද මේවා කොච්චර මේ රස සුවඳ වුණත් අර හොඳට බැදෙන්නේ ගතිය අඩුයි. ඉතින් මම ඒ අතරතුර චොප්සියකට කෝන් ෆ්ලා මේස හැඳි භාගයක් විතර වතුරෙන් දිය කළා දාගත්ත අර තික්නස් එකෙන්න. ඉතින් ඒකත් චොප්සි එකක් දැන් හැදිලා ඉවර වෙගෙන එන්නේ. ඉතින් බත් එකටත් මම ලීස් ටික දාලා පොඩ්ඩක් අවලං කරලා ගත්තා. එතකොට බත් එකත් හැදිලා ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ අපිට ඩෙවල් එක හැදිලා ඉවර කරගන්න. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා තව කාට හරි අපේ නෑදෑයින්ට යාළුවන්ට නැත්තම් අමුත්තන්ට රසට කෑම හදලා දෙන්නේ ඒත් අපි තනියෙන් ඉන්න හැම වෙලාවකම අපි බලන්නේ පොල් සම්බෝලයක් වතක් හරි හදාගෙන ඉමීට කාලේ ෂේප් වෙන්න. ඉතින් මං හිතන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. කියන්නේ අපිට ආදරය කරන්න නැතුව මේ ලෝකේ කාටවත් මහදරය කරන්න බෑ. ඉතින් ඒ නිසා තනියෙන් හිටියත් හොඳට උයාගෙන කන්න මන්නම් කියන්නේ එච්චරයි. මොකද කන දේ තමයි ඇඟට තියෙන්නේ. ඉතින් අනිත් අයට කන්න රසට හදලා දෙනවා වගේ Taman තනියෙන් ඉන්න වෙලාවටත් රසට ලස්සනට හදලා කන්න. මොකද දැන් මම උනත් දැන් මේ බඩගින්නේ හදන්නේ. දැන් ගොඩාක් බඩගිනි. ඒ වුණාට මං ආසයි एक हदने को हुंद रहाट हदला कान्न मंकेने एक तम्मा आपी करांड़ मोने आपी आपीट आदरेईना आपी आपीट हुंद रहाट सला कान्न होने एतवर तम्मा आपीट आपी गेनात सत्त थेतेने इतिंग चिकन टिकेट मां तेल पोड़ाक दाला देन चिकन एक बैद गात्ता देन नां वेडे अंतिम कोट से आने इतिंग चिकन टिक हुंद रहाट बैदुनाट पास से तेल लेकें මම දාගත්තා ඉඟුරු සුදු ලුණු අම්මිරිස් චුට්ටකුත් දාගෙන දැන් ඒක බැදුනට පස්සේ
අර අපේ කපාගත්ත ලූණු තක්කලි ඉතුරු අමු මිරිස් ටික කරපිංචි රම්පේ ඔක්කොම මේකට දා ගන්න ඕනේ. ඉතින් ගොඩාක් මේ වෙලාවට මේක උයා ගන්නේ නැහැ. අර ලූණු එහෙම හොඳ අමු ගතියට තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේකට කෑලි මිරිස් කුඩු, එතකොට කහ කුඩු, ගම්බිරිස් කුඩු, එතකොට අපි කපාගත්ත මාළු මිරිස් ටික, ලුණු කුඩු මේ ටික දාන්නයි. ආය සෝයා සෝසුයි, චිලි සෝසුයි, ටොමැටෝ සෝසුයි, සීනි පොට්ටුකුයි දාලා කවලම් කරලා චුට්ටක් වෙලා ලිපේ තියලා බාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ චිකන් ඩෙවලක නම් ඇත්තටම රහයි. මෙහෙමත් මේ ඉතින් අර ඉක්මනට හදන විදිහට නැත්තම් අර ওই ටික ඔක්කොම එකට දාලා සෝස් එකක් වගේ හදලා ඕගලන්ට මතක ඇති මම මේ ළඟදී හැදුවා. ඉතින් එහෙම හදාගත්තම ගොඩාක් රහයි. හැබැයි ඉතින් මේ කරි ඉක්මනට හදන එකනේ. ඉතින් මේකෙත් එහෙම ලොකු රසේ වෙනසක් නැහැ. හොඳ රසට තිබුණා. ඔන්න දැන් චිකන් ඩෙවල් එකත් හදලා ඉවරයි. හොඳ රසට සුවඳට තිබුණා. දැන් කොච්චර බඩගිනි වුණත් නිදහසේ කන්න පුළුවන් කිචන් එක ක්ලීන් කරලා තිබ්බොත් විතරයි. ඒ නිසා මම මටම කියාගත්ත තව චුට්ටක් ඉවසන්න වරුණී කියලා මේ ටග් ගාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ කිචන් එක ක්ලීන් කරගන්න. ගොඩාක් කැලේ වෙලා නැහැ. ඉතින් මොකද එතකොට තමයි නිදහසේ කන්න පුළුවන්. නැත්තම් කිචන් එක මේ විදිහට තියලා නිදහසේ කන්න ඇත්තටම බෑ. මට පුරුදු නැහැ ඒක. ඉතින් දැන් ටග් ගාලා කුකර් එක හොඳට ක්ලීන් කරලා මං වැඩ කරපු තැන් මේ වගේ කෝලින් දාලා හොඳට පිහිදාලා කිචන් එක අතු ගාලා ටගල කැම කන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉක්මනට ඉක්මනට මම මේ වැඩ ටික කරගන්නවා. මේක ඩීප් ක්ලීන් කරන විදිහ නෙමෙයි, මම නිකන් අර නෝමල් කරන විදිහ. ඉතින් අර හැලිච්ච කැම ටික ඔක්කොම අයින් කරගත්තාම මැස්සොත් එන්නේ නැහැ, කැරපොත්තෝ හූනෝ වගේ සත්තු එන්නේ නැහැ. මගෙන් යාළුවෝ කීප දෙනෙක්ම අහලා තිබුණා අක්කේ මේ කැරපොත්තෝ හූනෝ මැස්සෝ වගේ අය එන්නේ නැති වෙන්න මොකද කරන්න කියලා. ඇත්තටම මැස්සෝ නම් හරිම අමාරු. ඒ කියන්නේ කොහොම මේ පිරිසිදුර තියාගත්තත් එන්න බලනවා. ඉතින් අපි බලන්න ඕනේ ඒක පුළුවන් තරම් මග අරගන්න. ඉතින් ඒකට හොඳම දේ තමයි ගොඩ වෙලාවක් කෑම හැලිලා එහෙම තියන්නේ නැති වෙන්න ටග්ගාලා ඒ ටික අස්පස් කරගන්න එක. මොකද ඒගොල්ලෝ එන්නේ කෑම කන්නනේ, කෑම තියෙනකොට ඒගොල්ලෝ ඇවිල්ලා කනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඉක්මනට ඉක්මනට ඒව අස්පස් කරලා දාගන්න. මම මේ ස්ප්‍රේ කරන්නේ කෝලින් කියන ස්ප්‍රේ එක. මේක ග්ලාස් ක්ලීන, ඒ වගේ මේ වගේ ටයිල් මේ ඕන දෙයක් පිරිසිදු කරගන්න පුළුවන්. මාරම හොඳට ක්ලීන් වෙනවා, හොඳ ෂයින් එකකුත් එනවා. ඉතින් මම නිතරම මේක පාවිච්චි කරන්නේත් නැහැ. මම ගොඩක් වෙලාවට කරන්නේ ඇත්තටම මම මේ පිරිසිදු කරන ඒවට මේ එකම බ්‍රෑන්ඩ් එකක් කියලා එහෙම ගන්නෑ. හැබැයි කෝලින් එකක් නම් නිතරම ගේනවා. නැත්තම් ගොඩක් වෙලාවට කරන්නේ ඩෙටෝල් වලට වතුර දාලා එහෙම විනාකිලි දාලා එහෙම මොකක් හරි ස්ප්‍රේ එකක් හදා ගන්නවා. නැත්තම් ඔය ටිකක් ගාන අඩුවට තියෙන මේ තැනකින් හම්බුනොත් නැත්තම් ස්ප්‍රේ එකක් ගන්නවා. එහෙම විශේෂයෙන් කියලා මේ මේකමයි බ්‍රෑන්ඩ් එක කියලා එහෙම මේ ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ මේ වගේ ස්ප්‍රේ. මොකද ඇත්තටම ඒවා ලොකු තේරුමක් තියෙන වැඩ නෙවෙයි වගේ මට දැනනා වෙලාවකට. මොකද අපිට ඕනේ මේ ටික හොඳට පිරිසිදු කරගන්නනේ. ඉතින් ඊට පස්සේ දැන් මම මේ කරන්නේ සිංක් එකට ටටටක් ගාලා හොද ගන්නවා. අර ගොඩක් වෙලාවට එළියේ තමයි මම වලම්පිඟන් ඔක්කොම හොදන්නේ. මේ සිංක් එකේ කවදාවත් වලම්පිඟන් එහෙම හොදන්නේ නැහැ. මොකද මේ එතකොට හරි කරදරයි. එළියේ හොඳට ඉඩ පහසු ඇතුව ඒක හොදාන්න තැනක් තියෙන නිසා මම මේක හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. ඔය එළවල මොනවා හරි පළතුරු මොනවා හරි හොදගන්න උයන වෙලාවට මේ පොඩක් පාවිච්චි කරන්න තමයි. නැතුව ලොකුවට මෙතන වලම්පිඟන් හේදෙන්නේ නැහැ. ඒ නිසා මේ සිංක් එක හැමතිස්සෙම හරිම ක්ලීන් එකට ලස්සනට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා.
ඇත්තටම මගේ කුස්සියට හොඳ ඉරව්වක් එනවා විශේෂයෙන්ම සිංක් එක ළඟ උඩ ෂීට් එක අයින් කරලා අර ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිචන් එකට හොඳ ඉරව්වක් එනවා. ඒ නිසා සිංක් එකත් ඉක්මනට වේලෙනවා. අර මේ කිචන් එකේ අර තියෙන නිකන් අර අපි ඔය කෑම හැදුවාම තියෙන අර ස්මෙල් එක එහෙම ගොඩ වෙලා රැඳෙන්නේ නැහැ. හොඳට හුළඟයි අවුවයි මේ විදිහට එන හින්දා අර හැමතිස්සෙම හොඳ වාතය ඇතුලේ තියෙන නිසා හොඳට කිචන් එක පිළිවෙලට තියාගන්න පුළුවන්. ඉතින් කෑම උයලා කිචන් එකත් මේ වගේ පිළිවෙලට අස්කර ගත්තාම තමයි හරියටම බඩගින්න එන්නේ. දැන් කන්න ඕනේ කියලා. මොකද නැත්තම් අපිලිවෙල වෙලා තිබ්බොත් කිචන් එක මට කෑම කන්නත් ආස නැහැ. දැන් නම් ඔන්න නිදහසේ බත් එක බෙදාගෙන කන්න පුළුවන්. අද නම් ඇත්තටම මාර බඩගිනි. ඉතින් වැඩ ඉවර කරගත්ත ගමන් අතපය චුට්ටක් හොදගෙන දැන් ලෑස්ති වෙන්න බත් කන්න. ඉතින් ඔන්න ඉස්සලාම මේ ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. මේක ෆ්‍රයිඩ් රයිස් මත් කියන්න බෑ. මොකද එච්චර ගොඩක් වෙලා මම මේක බැද්දේ නැහැ. ඉතින් ඒ උනට රසට තිබුණා. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් ඩෙවල් එකයි එතකොට චොප්සි එකයි තව තිබුණා මම ගෙනාපු චිලි පේස්ට් එකක්. ඒකත් දාගෙන සෝස් ටිකුත් දාගෙන ඉතින් කන්න පටන් ගන්නයි තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි අර කඩවල් වල සෙට් මෙනු දෙන්නේ. ඉතින් හොඳ රසට තිබුණා. අද ටිකක් මහන්සි වැඩි නිසා මං අර කිස්ට් එකේ තියෙන මේ මික්ස් ෆෘට් ජූස් එකකුත් ගත්ත බොන්න. මොකද අද ටිකක් මහන්සිත් වැඩි නිසා. ඔන්න එහෙනම් පරක්කු වෙලා හරි ලන්ච් එක මම ගන්න හදන්නේ. ඉතින් ලන්ච් එක ගන්න අතරතුරම මම ඔයාලගෙන් අදට සමු අරන් යනවා. ඉතින් ලබන සිකුරාදාත් අනිවාර්යෙන් එන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් මං ගිහින් එනකන් ඕගොල්ලෝ වෙනදා වගේම සතුටෙන් සැහැල්ලුවෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි බලමු නේද මොන නැකතටද අපි වැඩ කරන්නේ කියලා. මං ඒකට පෝස්ට් එකක් දාන්න මගේ යාළුවෝ කියන්නකෝ. එහෙමුණත් අපි කට්ටිය එකතු වෙලා කරමු. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. මගේ යාළුවා හැමෝටම මං ගොඩාක් ආදරෙයි. තෙරුවන් සරණයි. සතුටෙන් ඉන්න.